අවසරයි මං අද ගෙදර ගොඩක් ෆ්‍රී එකේ ඉන්න දවසක්. ඉතින් මං අද ගෙදලා ඉන්නේ හැලෝ ලේඩිස් මයි රූම් සෙග්මන්ට් එකත් එක්ක. ඉතින් ඔයාලට පුළුවන් අද මගේ රූම් එකේ ෆුල් ටුර් එකක් යන්න එන්න මත් එක්ක. මේ තියෙන මගේ රූම් එක. ඉතින් මම ගොඩක් ෆ්‍රී වෙලාවට ගෙදර අනිත් තැන් වලට වැඩි මගේ රූම් එකේ තමයි ඉන්නේ. ඒ නිසා මම ගොඩක් රූම් එකට ෆ්‍රීලි තියාගෙන ගොඩාක් බඩු ගොඩ ගහගෙන. ඉතින් මම පෙන්නන්නම් මගේ ෆ්‍රී රූම් එක ඔයාලටද. මම ඉස්සෙල්ලම පෙන්නන්නම් මම ගොඩක් දුරට රූම් එකේ හිටියන් මේ දවස්වල මම ගොඩක් ස්ටඩීස් කරනවා. මගේ එක්සෑම් එක ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් මම ගොඩක් දුරට මගේ ටේබල් එකේ බුක් ටේබල් එකේ තමයි ඉන්නේ. හැබැයි බුක් ටේබල් එක කියලා මම ගොඩක් සීරියස්ලි ටේබල් එකක් හදන්න එකත් මම සිම්පල් ටේබල් එකක් හදන් තියෙන්නේ වුඩ්ස් වලින්. ඉතින් මේ තියෙන්නේ මගේ බුක් ටේබල් එක. මේ දවස්වල ඉතින් මම ගොඩාක් ටෙන්ෂන් එක්සෑම් එකට පාඩම් කරනවා. ජපාන් එක්සෑම් එකට ගොඩක් ඉතින් අර ඉංග්ලිෂුත් නෙමෙයි සිංහලත් නෙමෙයි වෙනස්ම ලැන්ග්වේජ් එකක් නිසා මම ෆුල් ටයිම් ගොඩක් දුරට මගේ ෂූටින් වැඩ චුට්ටක් පස්සට කරලා මගේ ඔෆිස් එකෙත් නිවාඩු දාලා මම මේ දවස්වල ෆුල් ටයිම් ඉන්නේ මේ සබ්ජෙක්ට් එකත් එක්ක ෂූටිනුත් එක්ක වර්ක් කරන ගමත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් ෆුල් 50% මගේ ලයිෆ් එකේ මේ දවස් දිලා තියෙන මගේ එක්සෑම් එකත් එක්ක. ඉතින් මේ තියෙන්නේ මගේ බුක් ටේබල් එක. ඉතින් මගේ ටියුට්ස් ටික තියෙනවා. මම ක්ලාස් ගේන බෑග් පැක් එක තියෙනවා. මගේ පවුන්ච් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ටියුට්ස් ටික. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ජපන් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් ස්ට්‍රික්ට්ලි කියන්නේ හැම කියන්නේ ලැන්ග්වේජ් එකම බලන එක හොඩියනේ තියෙන ජපන් ලැන්ග්වේජ් එකේ හොඩි තුනක් තියෙනවා. හිරගනා කතගනා කංජි කියලා. ඉතින් ඒක නව තමයි මේ සබ්ජෙක්ට් එක ටිකක් අමාරු. ඉතින් මේ තියෙනේ මගේ ජපන් ටියුට්ස්. මේ තියෙන ඒ ටික. එතකොට ඊළඟට මම සෙකන්ඩ් තින් දෙන්නේ මගේ බියුටි එක. ඉතින් ඒ තමයි මගේ තියෙන මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඩ්‍රෙසින් ටේබල් එකෙත් මම ගොඩක් දේවල් නම් නෑ වෙන ගර්ල්ස් ලාගේ වගේ. මම සිම්පල්. ඒ කියන්නේ මම ගොඩක් එළියට යද්දී ඇත්තටම මේකප් යූස් කරන්නේ නැහැ. මම ගොඩක් අර නැචරල් බියුටි එකට කැමති. නැචරල් බියුටි එකට ඕකේ වෙන ඒ කියන්නේ මම මේ කොලජන් සප්ලිමෙන්ට්ස් ගන්න ඒකත් මම ඔයාලට කියන්නම්. මම ගොඩක් ආසේ වුඩ් ෆර්නිචර්ස් වලට. ඒ කියන්නේ අර ආර්ටිෆිෂල් ඒව නෙමෙයි නිකන් අර නිකන් හදන නිකන් අර ආර්ට්යක් එක්ක යන ෆර්නිචර්ස් වලට ආසයි. සම මම මගේ රූම් එක ඔයාලට මම පෙන්නනම් මම ඩිසයින් කරලා තියෙන එහෙමයි. මම මගේ ඩ්‍රෙසින් ටේබල් එක ඩිසයින් කරලා තියෙනෙත් එහෙමයි. ඉතින් මගේ පර්ෆියම්ස් තියෙනවා. මම ගොඩක් පර්ෆියම්ස් වලට ආසනය. මම එක මගේ බඩිය ස්ප්‍රේ එක මගේ පර්ෆියම් එක තියෙනවා. මගේ පවුඩර් එක තියෙනවා. ඒ වගේ මේ මගේ මේකප් මේක මම ගොඩක් බේස් යන්නේ මම ගොඩක් නැචරල් බියුටි එකට කැමති කියලා. ඉතින් ඒ නිසා මම මගේ අර කියන්නේ ගොඩක් අර ෆුඩ් සප්ලිමන්ට් යූස් කරලා කොලජන් යූස් කරලා මම නැචරලි තමයි මගේ බියුටි එක ගොඩක් ඩිවලප් කරන්න හදන්නේ. ඒ නිසා මම මේකප් පොඩ්ඩක් යූස් කරන අඩු ඇක්ට්‍රස් කෙනෙක් කිව්වත් හරි. මම ලිප්ස්ටික් යූස් කරනවා. මම ලිප්ස්ටික් වලට ආසයි ක්‍යූඩෙක්ස් වලට ආසයි. මම කියන්නේ කලර් ක්‍යූඩෙක්ස් කලර්ස් උනත් ගොඩක් මේ වගේ ගොඩක් ඩාර්ක් කලර්ස් යන්න නැතුව වයිට් කලර් නියුඩ් කලර් ලයිට් පිංක් ඒ වගේ කලර්ස් වලට තමයි ආස. ලිප්ස්ටිකුත් මම ආස නිකන් අර නැචරල් ලිප් එක වගේ පේන නිකන් නියුඩ් කලර් පිංක් ඒ වගේ තමයි. ඒකයි. අනිත් එක තමයි මම ගොඩක් ෂේඩ්ස් ලව කෙනෙක්. මේ තියෙන මගේ ෂේඩ්ස් මගේ තියෙනවා. ඒ කියන්නේ මේ ෂේඩ්ස් එක ගත්තොත් මේක මම ගොඩක් කැෂුවල් යූස් කරන්නේ. මම මේ ෂේප්ස් එකට ආසයි. මේක ෂේප් එකට එහෙම මේ ඒකයි. නෝමල් මං කාර් එක ඩ්‍රයිව් කරද්දී යූස් කරන්නේ මේ ෂේඩ්ස් දෙක. මං වාලට කියන්නේ මම මේකප්ස් වලට වැඩිය ගොඩක්ම මගේ නැචරල් බියුටි එක ඩිවලප් කරන මගේ නැචරල් ස්කින් එකට තමයි කැමති කියලා. හැබැයි මේ දවස්වල මම ගොඩක් රෑවෙනකම් පාඩම් කරනවා. ඔෆිස් ගියාම ලැප්ටොප් ස්ක්‍රීන් එකේ ඉන්නවා. ඒ වගේම ඉතින් ෂූටින් වලට ගියාම මේකප් යූස් කරනවා. සන්ලයිට් එකේ ඉන්නවා. එතකොට ආර්ටිෆිෂල් ලයිට්ස් මේවා කරන නිසා මගේ ස්කින් එකක් දැන් මට සමත් උඹලා හරලා තියෙන සමහර අවුරුදු 25 පැන්නම ටික ටික අපේ ස්කින් එකේ ටිකක් කොලජන්ස් ගතිය අඩු වෙන නිසා මම දැනගෙන හිටියා. මම ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරා ගොඩාක් කොලජන්ස් අපේ ස්කින් එකට හොඳයි යූත්ෆුල් එක අපිට රඳා පවත්ව ගන්න පුළුවන් කියලා. ඉතින් මම ගොඩාක් කොලජන් ප්‍රොඩක්ට් යූස් කරා. හැබැයි මට මරයන් කොලජන් තියෙන හරිම ප්‍රොඩක්ට් එක හම්බුනේ
දැන් තමයි මේක තමයි මම යූස් කරන්නේ මේකෙන් තමයි මට මේකප්ස් නැතුව මගේ නැචරල් බියුටි එක නැචරල් ස්කින් එක රදාපවත්ත ගන්න පුළුවන් ඒ තමයි මගේ අනික මරෑන් කොලජන් තියෙන නිසා මගේ හෙයා එකට නේල්ස් එකට මගේ ස්කින් එකට හොඳයි ඒ වගේම මෙහෙම හැම ගර්ල් කෙනෙක්ට වගේ මටත් නෝමලි ඉතින් මම මේකප් යූස් කරනවා සාමාන්‍ය සන්ලයිට් එකට ෆේස් වෙන නිසා මටත් පිම්පල්ස් වෙනවා නමුත් මේ කොලජන් එකේ මරෑන් කොලජන් තියෙන නිසා පිම්පල්ස් ආව ටග්ගල් පිම්පල්ස් රීකා වෙනවා ඉතින් ෆේෂියා එකේ තමයි මට හොඳම කොලජන් ප්‍රොඩක්ට් එක හම්බුනේ ඉතින් තෑන්කියු ෆේෂියා ඒකත් මතක් කරන්න ඕනේ එතකොට තව මොනවාද මොංගලොන්ට මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ ස්පෙෂල් පෙන්නන්න තියෙන්නේ මගේ ජුවලරිස් හැබැයි ඉතින් කියන මගේ ජුවලරිස් උත් මම වැඩි යූස් කරන්නේ නැහැ හැබැයි නෝමලි අවෝඩ් සෙරමනි එකකට යද්දී සාමාන්‍යයෙන් ටීවී ප්‍රෝග්‍රෑම්ස් එකකට යද්දී මම ගොඩක් ඉයරින්ස් තමයි යූස් කරන්නේ මොකද මම නෙක්ලස් ආස නැහැ මම ගොඩක් ඉයරින්ස් තමයි යූස් කරන්නේ මේ තියෙන මගේ ඉයරින්ස් ටික සාමාන්‍ය ලොකු ජිප්සි එකේ ඉඳලා මේ ස්මෝල් ජිප්සි එක යනකම් මම ගොඩක් ඒ ජිප්සි ටයිප් ජුවලරිස් වලට කැමති නෙක්ලස් යූස් කරනවා මම ආසනේ හෙවි නැති මේ වගේ අර නෝමල් පෙන්ඩන්ට් එකක් එක්ක ලෝන් තියෙන නෙක්ලස් එකකට තමයි මම ගොඩක් යූස් කරන්න කැමති එයා තමයි ඉතින් මම නෝමල් නෝමලි ගමන් යද්දී ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ෆන්ක්ෂන් වලට යූස් කරන්නේ වෙඩින් එකකට යද්දී පවා මම මගේ කියන්නේ අය වොච් එක යූස් කරනවා ඒක මට නැතුව මම කියන්නේ බෑ මේ ඇත්තටම මම ජුවලරිස් විදිහට යූස් කරන්නේ මේ අය වොච් එකයි ඉයරින්ස් විතරයි ඉතින් මගේ ඩේ රූටින් එක ඉවර වෙලා මගේ නයිට් රූටින් එක ගැන කිව්වොත් මම ඔෆිස් ඉවර වෙලා හරි ඒ කියන්නේ මගේ විකර්ණ ඩිග්‍රී එකේ ක්ලාසස් ඉවර වෙලා හරි ගොඩක් දුරට ෂූටින් වෙලා තමයි මම රෑ වෙලා එන්නේ ඉතින් කැලිම මං කන්නේ මගේ වොෂ් එකක් දාලා මගේ මේකප් ටික රිමූව් කර ගන්නවා. ඉතින් මේකප් රිමූව් කර මේකප් කරාම කොහොමත් අපේ ස්කින් එක දවසින් දවස ඩැමේජ් වෙනවා. ඉතින් මම ගොඩක් දවසක් හිටන් බලපු දෙයක් තමයි මගේ ස්කින් එක යූත්නස් එක තියාගන්න. ඒ කියන්නේ මරෑන් කොලජන් තියෙන ෆුඩ් සප්ලිමන්ට් එකක් ඇන්ඩ් ක්‍රීම්. ඉතින් මට ෆුඩ් සප්ලිමන්ට් එකක් හම්බුනේ. ඒ වගේම මම ඩේ ක්‍රීම්ස්, නයිට් ක්‍රීම් ගොඩක්ම යූස් කරපු කෙනෙක්. ඒකයි මට රිසල්ට් එකක් හම්බුනේ. හැමතෙම ළඟදී හොඳ නයිට් ක්‍රීම් එකක් හම්බුණා. මොකද මේ මෙහෙමයි අපේ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ ඕන කෙනෙක් කැමති කියන්නේ මගේ ටෑන් ස්කින් එක සුදු කරගන්න හරි සුදු නෙමෙයි ඇත්තටම සුදු වෙන්නේ මට ඕනේ මගේ යූත්ෆුල් එක තියාගන්න සහ මගේ ඩැමේජ් කියන ස්කින් එක දවසින් දවස පවත්වාගෙන යන තමයි මම හෙව්වේ නයිට් ක්‍රීම් එක. ඉතින් මට රයන් කොලජන් තියෙන හොඳ නයිට් ක්‍රීම් එකක් හම්බුණා. අනිත් එක තමයි මේ නයිට් ක්‍රීම් එකේ මට තියෙන ස්පෙෂලයිස් තමයි මේකේ ග්ලූතතෑන් තියෙනවා. ග්ලූතතෑන් වලට එතකොට මගේ ස්කින් එක කියන්නේ මම ඕන කෙනෙක් හැම ගෑල්ලා මේකේ වගේම ඉතින් මම ෂූටින් වලට මගේ ස්කින් එක සන්ලයිට් වලට කියන්නේ හිරු වෙලින් නිරාවරණය වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මට ස්කින් එක කියන්නේ කළු වෙන ස්කින් එක කියන්නේ ඩාර්ක් වෙන ස්කින් එක දවසින් දවස පවත්වාගෙන යන්න මට හොඳ නයිට් ක්‍රීම් එකක් තමයි මේ නයිට් ක්‍රීම් මොකද මේකේ ග්ලූතතෑන් තියෙනවා. ඒ වගේම යූත්නස් එක රමදවා ගන්න මේකෙත් මගේ අර ෆුඩ් සප්ලිමන්ට් එකේ වගේම මරෑන් කොලජන් තියෙනවා. ඉතින් මේක තමයි මම යූස් කරන ඩේලි මම යූස් කරන නයිට් ක්‍රීම් එක. ඉතින් මේක තමයි මගේ ඩ්‍රෙසින් ටේබල් එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඊළඟට යන් මගේ වෝඩ්‍රොබ් එකට. මම ඔයාලට මුලදී කියන්නේ මම ගොඩක් සිම්පල් ජුවලරිස් යූස් කරන්නේ. ඒ වගේම හෙවි ඩ්‍රෙසින් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මම කැෂුවල් ඩ්‍රෙස් කරත් ඒ කියන්නේ පාටි එකට වෙඩින් එකකට කියන මම එහෙම ගොඩක් වර්ක් ටී සී ක්වීන්ස් වර්ක් කියන ගොඩක් හෙවි ඩ්‍රෙස් යූස් කරන්නේ නැහැ. මම ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ඒ වගේම ඒ කියන්නේ ඔය චැනල්ස් වල තියෙන ෆන්ක්ෂන්ස් වලට ගොඩක් සිම්පල් ඩ්‍රෙස් තමයි යූස් කරන්නේ. ඉතින් ඒවයි මම ඔයාලට මගේ ඩ්‍රෙස් 3-4ක් පෙන්නන්නම්. මේ ඩ්‍රෙස් එක මම ඇත්තටම ගොඩක් ආසයි. මොකද අර මම ගොඩක් ලිනන් ඩ්‍රෙස් යූස් කරන්න ආසයි. මේ ඩ්‍රෙස් එකට මම ආසයි ගොඩක් කැෂුවල් යූස් කරන්න. මේක ලිනන්. ලිනන් ගොඩක් අපි අර ශ්‍රී ලංකන් ස්කින් එකට මේ කියන්නේ හොඳයි කියලා. මොකද අපි අර ගොඩක් හිරු වෙලේ නිරාවරණය වෙන නිසා මේ ඩ්‍රෙස් එකට මම ගොඩක් ආසයි. අනිත් ඩ්‍රෙස් ගැන කියනවා නම් ඒ වගේ මම පින්ක් කලර් එකට ගොඩක් ආසයි. ඒ නිසා මම මේ ඩ්‍රෙස් එකට ආසයි. මම ගොඩක් ෆන්ක්ෂන් එකට මේ ඩ්‍රෙස් යූස් කරනවා. මේ ඩ්‍රෙස් එක මේ වගේ ෆ්ලප් ස්ලීව් තියෙන ඩ්‍රෙස් එකට ආසයි. කියන්නේ බේබි පින්ක් ඩ්‍රෙස් වලට මම කොහොමත් ආසයි. මේකත් මම ගොඩක් ආසයි ඩ්‍රෙස් එක. තව මේ කලර් එකේ ඩ්‍රෙස් එකක් තියෙනවා. මේකත් මම ගොඩක් ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට අඳින ඩ්‍රෙස් එකක්. යරුනම මේ ඩ්‍රෙස් තමයි. තව ওই නෝමල් ස්කර්ටින් බ්ලවුස් යූස් කරනවා, ඩෙනිම් යූස් කරනවා. ඒ අතරින් මම ආසම
මේ දවස්වල මම ගොඩක් ට්‍රෙන්ඩිම ඩ්‍රෙස් කරන ඩ්‍රෙස් ටික තමයි වාර පෙන්නුවේ. ඉතින් ඒක තමයි මගේ වෝඩ්‍රොප් එකේ විස්තර. දැන් අපි යන් මගේ ෂූස් වලට. ෂූස් උත් මම හයි හීල් යූස් කරන්නේ. මං ආස ගොඩක් මේ වගේ ෂූස් තමයි මම පාටිස් යූස් කරන්නේ. මේ නෝමල් ඒ කියන්නේ කැෂුවල් යූස් කරන්නේ මේ ඇඳුම් ඔෆිස් යූස් කරන්නේ මේ ෂූස්මයි පාටි යූස් කරන්නේ මේ ෂූස්ම තමයි මේ තියෙන මගේ ෂූ රැග් එක මම ගොඩක් ඒ ඩෙක් ෂූස් ඒ කියන්නේ ලේස් ෂූස් පැත්තට මේ ආසයි දැන් යන් මෙතන කතා කරොත් ඇත්තටම මං කොහොනේ මම ගෙදර ගොඩක් නිදහසේ ඉන්න වෙලාවට මං ගෙදර කියන්නේ ටීවී රූම් සයිඩ් එකකවත් හෝල් එකේවත් කිචන් එකේවත් මම ගොඩක් ඉන්න කෙනෙක් නෙමෙයි මම ගොඩක් මගේ රූම් එකේ තමයි මම නිදහසේ ඉන්නේ. ඉතින් මම නිදහසේ ඉන්න විදිහට මේ හදාගත්ත සෙට් එකක් තමයි. මම කොහේ අර මම ගොඩක් අර ආටිෆිෂල් වුඩ් ෆර්නිචර්ස් වලට ආස නැහැ. මම ගොඩක් අර ආසයි අර අර නිකන් ආර්ට් වලින් හදාගත්ත වුඩ් ෆර්නිචර්ස් වලට. මගේ අර ඩ්‍රෙසින් ටේබල් එක, මගේ අර බුක් කබඩ් එක වගේ, මේ බුක් ටේබල් එක වගේ මේකත් මම එහෙම හදාගත්ත වුඩ් වලින් ආර්ට් විදිහට හදාගත්ත මේක සෙට් එකක්. ෆ්‍රීඩම් ඉන්න ටයිම් එකට මම ඉන්නේ මගේ මේ සෙටි එකේ තමයි. බුක් ටේබල් එක ඇරුනම මම ඊළඟ දෙවෙනියට ඉන්නේ මෙතන තමයි. එහෙම වුණාට පස්සේ ඊළඟට යන්න තියෙන්නේ මම විදහසේ පින්තන්ට. ඒ තමයි මගේ බෙඩ් සෙට් එක. අපි එතනට යමු. ෆයිනලි මම ඔයගොල්ලෝ එක්කන් ගලලා තියෙන්නේ මම ෆ්‍රීඩම් ඉන්න මගේ ලයිෆ් එකේ මගේ බෙඩ් එකට. මෙතන තමයි මම ආසම තැන. ඉතින් හැබැයි මුලදි කිව්වා වගේ මෙතනත් අර මගේ බුක් ටේබල් එක මගේ ඩ්‍රෙසින් ටේබල් එක අර මම හදාගත්ත සෙට් එක වගේ මගේ බෙඩ් එකෙත් ඒ වගේම වුඩ් ඩිසයින් එකක් මම දාලා තියෙනවා ඒ වගේම මම ගොඩක්ම උඹට මුලදිත් මට කියන්නම් දෙනවා මම වෙන්න ගර්ල්ස් මම ඩ්‍රෙස් කරන පින්ක් ආස උනාට මම ෆර්නිචර්ස් ඒ වගේ පැති මම බ්ලැක් ඇන්ඩ් වයිට් ගොඩක් ආස එක්කෙන ඉතින් මගේ ලෑම් ෂේඩ් එක මම ඒ වගේම බ්ලැක් ෆැබ්‍රික් එකකින් ඩිසයින් කරගත්තේ මගේ ඔක්කොම බෙඩ් ෂීට් ඔක්කොම පිලෝස් ඔක්කොම යන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් අර වගේම මම මුලදිත් ඔයාලට කියන්නේ මම ආර්ටිෆිෂල් ෆර්නිචර්ස් වලට ආස නැහැ මම නෝමල් ආර්ට් වුඩ්ස් වලට තමයි කැමති. ඉතින් මගේ බෙඩ් එකත් ඒ වගේ ආර්ට් වුඩ් වලින් තමයි මගේ ඒ කියන්නේ බෙඩ් සයිඩ් කබඩ් එක බෙඩ් එක එක්කම මම ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ෆුලි මගේ රූම් එකේ ටුව එකක් මම අද ඔයාලට එක්කන් ගියා. ඉතින් මගේ මුළු රූම් එකම සාමාන්‍යයෙන් වෙන ඇක්ට්‍රස් ලාගේ වෙන ගර්ල්ස් ලාගේ වගේ නෙවෙයි ටිකක් ගොඩක් සිම්පල් වගේ සිම්පල් ඇන්ඩ් නයිස් වගේ තමයි මම ගොඩක් මගේ බෙඩ්රූම් එක තියාගෙන යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලටත් මගේ බෙඩ්රූම් එකකින් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අපි තව දවසක හම්බෙමු හැලෝ ලේඩිස් රූම් ටුව සෙග්මන්ට් එකත් එක්ක. දිගටම එකතු වෙලා ඉන්න අපේ හැලෝ ලේඩිස් රූම් ටුව සෙග්මන්ට් එකත් එක්ක. ඒ වගේම අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. bye.